ප්‍රථමයෙන් අද දෙරණ ආරක්ෂක පුවත් LTTE මේ වන විට පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 100ක භූමි ප්‍රමාණයකට කොටු වී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය පවසන්නේ පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයේ බලය රැකගැනීමේ අවසන් සටනේ LTTE නිරතව ඇති බවයි. පුදුකුඩු ප්‍රදේශ ඉලක්ක කරමින් සියලු මහමුදා සේනාංක මෙහෙයුම්වල නිරත වෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පවසන්නේ ඊයේ දිනේ තවස්ථා කිහිපයකදී LTTE හා ආරක්ෂක අංශ අතර ප්‍රදේශයේ දරුණු ගැටුම් ඇති වූ බවයි. ගැටුම්වලදී LTTE දැඩි හානි සිදුව තිබෙනවා. පසුව කළ සෝදිසි මෙහෙයුමකදී LTTE මල්ලසිරුරු පහක් සොයාගත් බවද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවසුවා. මේ අතර පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයේ ආසන්නයේ මෙහෙයුම්වල නිරත යුද හමුදා 53 වන සේනාංකයේ බටපිරිස් ඉලක්ක කරමින් LTTE මෝටාර් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවසුවේ මෙහෙයුමේදී ආරක්ෂකාංශ සමාජිකයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි. LTTE සමග සාකච්ඡා කිරීමට ඔවුන් අවිබිම තැබිය යුතු බවට ඉන්දිය රජයද පිළිගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අවේවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. ඉන්දියාවේ සදේශ අපතුමා සිදප්පර මහත්මයා කියනවා ලංකාවේ ප්‍රශ්නයේදී LTTE සංවිධානයේ ඉදිරි සති දෙක ඇතුළත අවියාවිද බිම නොතබුවොත් ඉන්දියානු ආණ්ඩුවට කිසිම විදියකින් බලපෑමක් කරන්න බෑ ලංකාවට. අපි බිම දැම්මොත් විතරයි බලපෑමක් කරන්න පුළුවන් සාකච්ඡාවට යන්න කියලා. ඒ නිසා අපේ කිසිම බලපෑමක් කරන්න අපිට අයිතියක් නැහැ කියලා. මේකම තමයි ජනාධිපතිතුමා දැන් මාස ගාණක් අවුරුදු ගාණක් තිස්සේ කිව්වේ. අපි බිම තිරතුරු ගහනවා කියලා.